ඔන්න නිහන් සා අපිත් එක්ක එකතු වෙලා තියෙනවා අද DP kids නේද ඔව් ඉතින් කොහමද හොඳයි ඔව් හරි සතුටින් ඉන්නේ චිත්‍ර අඳින්න ආසාවෙන් ඉන්නේ නේද අද ආසයි කිව්වා අඳින්න නිහන් සා කවුද අඳින්න ආසයි කිව්වේ මංකි කෙනෙක් නේද මංකි කෙනෙක් ආසහින්ද ඔන්න නිහන් සාගේ යෝජනාවක් හිටාද අපි මංකි කෙනෙක් ඇඳලා පෙන්වන්නයි හදන්නේ ඉතින් අපි ලස්සනට අඳිමුද හා හරි ඔන්න එහෙනම් ඉස්සෙල්ලාම අපි කරන්නේ මෙන්න මෙහිම රවුමක් අපි මෙන්න මෙහිම ඇඳගමුද ඔන්නම රවුම් දෙකක් හරිද බලන්න ඔහොම සමාන රවුම් දෙකක් ඇඳ ගන්න පුළුවන්ද කියලා ඔන්න මැදින් අන්න හරි එකයි දෙකයි හරි ඔන්න අපි ඇඳගත්තා තා පොඩ්ඩක් මෙහෙට ගන්න හරි මෙහෙම හරි ඊට පස්සේ අපිට පුළුවන් ඒ රවුම් මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙම ඒකත් අඳින් බලන්න ලොකුවට මෙහෙට දාලා මෙහෙට දාලා අන්න හරි දැක්කද හරිම ලේසි නේද ඊට පස්සේ අපිට පුළුවන් එයාගේ මෙන්න මේ හරියේ නේද මේ හරියෙන් එයාගේ ඇස් දෙක ඔන්න ඔහොම ඇඳ ගන්න බලන්නකො හරි ඊට පස්සේ අපි මෙතනින් අඳ ගන්නවා එයාගේ ඔන්න ඔහොම චුටි නාහේ නේද ඇඳලා අපි යාට දානවා ලස්සන හිනාවක් ඕ වංකි හිනාවක් නේද දැක්කද හරි සරල වැන්ද නේද වංකිගේ මූණ ඇඳ දැන් අපි යාට දාමුද පොඩි කොණ්ඩෙකුත් රැවුලකු හරි ඔන්න එහෙනම් අපි ඉස්සෙල්ලම මෙතනින් මෙහෙම අඳිනවා බලන්න මෙහෙම පොඩි රේඛාවක් හරිද ඊට පස්සේ අපි අඳිනවා මෙහෙම එකක් තව පොඩි එකක් කොහොම අඳිනවා හරිනේ ඔම ඇඳලා තඩික ළඟට අරගෙන මෙතන ඉඳලා මෙන්න මෙහිම ඔහොම ඔළුව අඳිනවා කොණ්ඩේ නේද හරි එතනින් මෙහෙම කරන්න ඉතින් අපි පොඩි කොණ්ඩේ දාමුද උඩට ඔහොම කැරි දෙකක් හරි ඊට පස්සේ මේ පැත්තනොත් අපි ඒ වගේ එකක් අඳින්න ඕනේ නේද එතකොට මේ කොණ්ඩේ තියෙන ඔහොම එකක් අපි අඳිනවා එතෙන්ට හරි හරි එන්න හරි දැන් අපි මේ කොණ්ඩෙත් මෙහෙම කරලා මෙතෙන්ට ගමු අවලන් හරි මංකිගේ ඔළුව ඔන්නේ ඇඳගත්තා නේද ඒක කන්ද ගැත් තියෙන නේද ලොකු ඒක තන්දෙමුද එහෙනම් හරි ඔන්න ඔහොම ලොකු කන්දයක් තියෙනවා ඔන්නේ කන් දෙකත් අපි එන්න මේ කන් දෙකෙත් ඔහොම කෑල්ලක් තියෙනවා නේද ඔහොම ඇඳගත්තා හරි ඔන්න දැන් කන් දෙක ඇඳා දැන් තියෙන්නේ අපිට යාගේ අත් දෙකක් අඳින්නේ මේ හරියෙන් පටන් ගන්න පුළුවන් නේ අපිට මේ හරියෙන් පටන් ගන්න මෙහිම අතක් අඳිනවා මේ පැත්තට මෙහිම අතක් අඳිනවා තව ටිකක් දිගට අඳින්නකො තව ටිකක් දිගට හරි ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් එයාගේ ඔහොම ඔහොම ඇඳලා අතේ ඉතුරු කොටස මෙහිට ගන්න බලන්නකො හරි හරි ඊට පස්සේ මෙතන මේ මෙහෙම කරා මෙහෙම කරලා ඇඳ අනිත් අත හරි දැන් අපි යාගේ ඇඟ අඳිමුද තඩි ඇඟක් නේද බඩක් වගේ තියෙන නේද ඕම කරලා ඕම අඳිනවා හරි හරි නේද හරි ඊට පස්සේ මෙතනින් මෙහෙම කරලා ඇඟිල්ලක් අඳිනවා බලන්න හරි එහෙම ඇඳා නේද ඊට පස්සේ මෙතනින් නවත්තලා අවුල මේ ඇඟිලි හතරක් එයාට කොහොම දාන්න දාලා අත හදන්න දැක්කද අන්න හරි මෙතනත් පුළුවන් ඇඟිලි මෙහෙම කරලා මෙහෙම දැම්මා කොහොම දැලා ඇඟිලි හතරක් මෙහෙම කොහොම කොහොම ඔහමෙන්ද අත දැම්මා නේද ඔව් හරිම ෂෝ හරි ඊට පස්සේ අපි කකුල් දෙක අඳිමුද එහෙනම් කකුල් දෙක ටිකක් අල්ලන් ඉන්නේ කොහොමද ඔහොම කරන් ඉන්නේ නේද දෙපැත්තට දාමුද මේ පැත්තෙන් කකුලයි මේ පැත්තෙන් කකුලයි අන බලන්න කොහොම අඳින්නකෝ එහෙම එකයි අනිත් පැත්ත එකත් ආ හරි ඊට පස්සේ මේ පැත්තට තමයි මේම කරලා කර්ව් එක ලංකර මෙහෙට හීනෙන්න
අන්න හරි. මේ පැත්තෙත් මේක ඇතුළට මෙහෙට හීනි වෙනවා නේද? හරි. දැන් අපි අර වගේ අර ඇඳුමක් වගේ නේද? එහෙම කැඩිලා තියෙන එකක් ඔන්නෝම අඳින්න පුළුවන්. හරි. ඔන්න දැන් එයා කකුල් දෙකේ අමුතු විදිහට අල්ලන්න පුළුවන් අතක් වගේ නේ තියෙන්නේ. ඕනම කරන්න කරන්න. බලන්න යතර කව් එක. හරි. මේකත් මේ අතරත් මෙහෙම කව් එකක් අඳිනවා. ඊට පස්සේ මේ ඇඟිල්ල අඳිනවා. නේද? ඊට පස්සේ මේ ඇඟිල්ල ඔහොම ඇඳලා එයාගේ ඇඟිලි හතර ඔහොම අඳිනවා. මේ අතත් ඔහොම ඇඳලා ඇඟිලි හතර ඔහොම අඳිනවා. නියමයි. ඔව්. ඊට පස්සේ අපි යාට දෙනවා වල්ගයක් නේද? ලොකු වල්ගයක් තියෙනව නේද? මම වල්ගෙ මෙහෙම අරන් මෙහෙම රවුමක් අඳින බලන්න. හරි. දැන් අපි ආපස්සට යන්නේ ඒක අරගෙන මෙහෙම ඒ සමානෝ හෝම අරගෙන වල්ගෙ හෝම ආපස්සට ඔහම අරගෙන අතෙන්ට වෙනකන් ආය යන. තවෙ හාට. මෙතනත් මේ ටික. අන්න හරි. වල්ගෙන්ද නේද? හරි. දැන් වල්ගෙත් ඇඳලා මූණත් ඇඳලා දැන් අපිට තියෙන මේක ලස්සනට පාට කරන්න නේද? පාට කරමුද? පැස්ටෝලින් පාට කරමුද? හා. හරි. එහෙනම් ඉස්සෙල්ම ගන්න මෙන්න මේ පාට අරගෙන යාගේ බඩි ඔහොම රවුමක් ඇඳගමු. හරිද? ඇඳද? හරි. ඊට පස්සේ මෙතන අතෙත් මෙහෙම රවුමක් අඳිනවා. ඒකට පොඩි කාට දෙකක් අපිට දාන්න පුළුවන්. හරිනේ. කකුලෙත් මෙහෙම රවුමක් ඇඳගමු. හරිනේ? හරි. එහෙම ඇඳලා අපි මේක මේ ටික පාට කරමු. මේ පාටේ. ඔව්. බඩේ මේ පැත්ත. බඩේ. ඔක්කොම නෙමෙයි මේ ටික විතර. අතුරු පැත්ත රවුම නැතුව ඉතුරු ටික. හරි ඔන්න අපි එහෙනම් එන්දා ලස්සනට නේද? පෙන්වුවද ලස්සනට කියලා? මේ බලන්නකෝ ඉතාලම ලස්සනයි නේද? මේ වගේ ලස්සනට ඇඳ ගන්න පුළුවන් අපේ කවුද? පියන්දේ? මං. මගේ කොහොමද කෑ ගහන්නේ? කොහොමද? කොහොමද? හොගල නේද? ඉතින් මේ වගේ ලස්සන මේ හැඩ මේ වගේ සත්තු පිළිබඳව හොඳ අධ්‍යයනයක් පුංචි අයට තියෙනවා. ඉතින් ඒක නිසා අම්මලා තාත්තලා යෝජනා කරනවා පුංචි පිට සත්තු ඒ සත්තු අතර ගිහින් සත්තු පෙන්වන්න ඕන සත්තු ගැන කතා කරන්න ඕන. සන්තුන්ට එතකොට ආදරේ කරුණාව මේ සියල්ලම පුංචි අයට පුංචි කාලේදලම උගන්වන්න පුළුවන්. එහෙමනම් ඔන්න අපි අදත් අපි වැඩසටහනින් සමු ගන්නවා. තවත් අලුත් වැඩසටහනක් අරන් ඉන්නවා. ඉතින් දිනාටම ජය වේවා. බයි. බයි.